යාලුනි මේ ලෝකේ සල්ලිකාරයෝ වර්ග දෙකක් ඉන්නවා. ඒ අතරින් පිරිසක් සාමාන්‍ය විදිහේ පොසත් මිනිස්සු වෙද්දී අනිත් කොටස තමයි Tamange සල්ලි වලින් උපරිම සැප විඳින ඩුබයි සල්ලිකාරයෝ. මොකද මෙයාලා Tamange පොසත්කම ලෝකෙට පෙන්වන්න උපන් හපන්නු. මේ සල්ලිකාරය ඩුබයි ෂේක්ලගේ ළමයි ගෙවන සැපවත් ජීවන රටාව ගැන ඇහුවම සමහර විට ඔයා ඔයාගේ අත් දෙක ඔළුවේ ගහගනී. ඒත් යාලුනි මෙයාලට මොන දේ තිබුණත් මෙයාලගේ මේ ජීවිත පිටිපස්සේ සැඟ තිත්ත ඇත්තකුත් තියෙනවා සමහර විට ඒ ගැන ඔයාලා මීට කලින් අහලා නැතුව ඇති ඒ ගැනත් මේ වීඩියෝවෙන් මම ඔයාලට කියන්නම් ඒ වගේම වීඩියෝ එක ඉදිරියට ගොඩක් රසවත් එකක් වෙයි කියන එක විශ්වාසයි ඒ නිසා වීඩියෝවේ අවසානයේ වෙනකන්ම මාත් එක්ක ඉන්න 1966 දී ඩුබායි වලින් තෙල් හොයාගත්තට පස්සේ මිරටේ සල්ලි උතුරන්න ගත්තා. ඩුබායි මිනිස්සුන්ගේ ලයිෆ් ස්ටයිල් එක දිහා බැලුවම ඒක ස්ථීරයි. මෙයාලා ළඟ පැලෙන්න සල්ලි තියෙනවා. ඒ වගේම එයාලා එයාලගේ සල්ලි වියදම් කරන්න අපි වගේ හිත හිත ඉන්නේ නැහැ. අද වෙද්දී ඩුබායි කියන්නේ තෙල් වලින්ම විතරක් හම්බ කරන රටක් නෙවෙයි. සංචාරක ව්‍යාපාරයෙන් වගේම ඉරටේ ජීවත් වෙන විදේශිකයින් නිසා හොඳට හම්බ කරනවා. කාන්තාර වලින් පිරුණු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොයිතරම් සංචාරක ආකර්ෂණය දිනා ගන්න විදියට නිර්මාණය කරලා තියෙනවද කිව්වොත් අපි උනත් කැමති ජීවිතේ එකපාරක් හරි ඩුබායි වල විසිට් එකක් දාලා එන්න. ඉතින් යාළුවනේ ඔයාලා මේ ඩුබායි සල්ලිකාර ළමයින්ගේ සැපවත් ලයිෆ්ස්ටයිල් එක ගැන ඉන්ටරෙස්ටිං නම් වීඩියෝ එක ලයික් කරලා මේ ගැන ඔයාගේ අදහස් අනිවාර්යෙන්ම කමෙන්ට් කරලා අපිටත් කියන්න. අද අපි ඩුබායි ඉන්න ධනවත්ම ළමයි ගැන කතා කරන නිසාම අපි රටේ රාජකීය පවුලෙන්ම පටන් ගමු. මොකද මේ පවුල වගේම ඩුබායි වල රජ කරන මෙයාගේ නම තමයි ෂේක් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම්. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වයිස් ප්‍රෙසිඩන්ට් වගේම ප්‍රයිම් මිනිස්ටර් වෙන්නත් මෙයාම තමයි. ඉතින් නිකමට හිතන්න මෙයාට කොයිතරම් සල්ලියක් ඇද්ද? ඔයාලගේ දැනගැනීමට කියන්නම්. මෙයා 2001 දී ඩුබායි නමින් එක යාට් එකක් මිලදී ගත්තා. ඒකේ වටිනාකම ඩොලර් මිලියන 400ක් වුණා. 2006 ඉඳන් 2009 වෙනකන්ම මේක තමයි ලෝකෙ තිබුණ විශාලතම යාක්ට් එක. 200කට ආසන්න පිරිසකට ගමන් කරන්න පුළුවන් මේ යාක්ට් එක. හෙලිපෑඩ්, ස්විමින් පූල්, ඩයිනින් හෝල්, සිනමා ඇතුළුව තවත් සුපිරි සැප පහසුකම් වලින් පිරුණු තරු පහේ හෝටලයකට සමානයි. ගොඩක් වෙලාවට ෂේක් මොහමඩ් පොලිටික්ස් සහ බිස්නස් වැඩවලට තමයි වැඩි වශයෙන්ම ඔහුගේ කාලය යොදවන්නේ. මොකද මෙයා හම්බ කරන සල්ලි වියදම් කරන්න බිරින්දෑවන් 6 දෙනෙක්ගෙන් මෙයාට ළමයි 30 දෙනෙක්ම ඉන්නවා. ඔව් යාළුවනේ, ඔයාට ඇහුණ දේ හරි. සල්ලි විසි කරන්න මේ ළමයි එක්කෙනෙක්ට දෙවෙනි නැහැ. මේ අතරින් වැඩියෙන්ම ජනප්‍රිය කෙනා තමයි ෆාසා. ඩුබායි වල ඔටුන්න හිමි කුමාරයන් නිසාම මෙයාට එහෙ ලොකු ගෞරවයක් වගේම පිළිගැනීමක් ලැබිලා තියෙනවා. මෙයාගේ සම්පූර්ණ නම ෂේක් හම්දාන් බින් මොහමඩ් බින් රෂීඩ් අල් මක්තුම්. ඒත් ඉන්ටර්නෙට් එකේ වගේම අනෙක් රටවලත් මෙයා ප්‍රසිද්ධ ෆාසා කියන නමින්. ඩුබායි ඔටුන්න හිමි කුමාරයන් නිසාම මෙයාට ගොඩක් වගකීම් පැවරිලා තියෙනවා. ඒත් ඒ දේවල් එහෙමයි කියලා කොච්චර වැඩ රාජකාරී තිබුණත් මෙයා මෙයාගේ ලක්සරියස් ලයිෆ්ස්ටයිල් එක අමතක කරන්නේ නැහැ. අනෙක් සල්ලිකාරයෝ වගේම මෙයා ගොඩක් විනෝදයට බර කෙනෙක්. ලෝකෙ වටේ ඇවිදින එකේ ඉඳන් හෙලිකොප්ටර් සවාරි ඇතුළුව සාමාන්‍ය අපිට ලබන්න තියා හිතන්නවත් බැරි විනෝදබර ජීවිතයක් මෙයාට තියෙනවා. ඒ වගේම මෙයා ඇති කරන එක එක විදිහේ සත්තු එක්ක ෆොටෝ ගන්න මෙයා අමතක කරන්නේ නැහැ. මෙයාගේ මේ ලයිෆ්ස්ටයිල් එක නිසාම අද වෙද්දී ඉන්ස්ටාග්‍රෑම් එකේ ඔහුට මිලියන 11කට වැඩි ෆලෝවර්ස්ලා පිරිසක් ඉන්නවා. ඉන්ටර්නෙට් එකට ෆොටෝ දානවට අමතරව මෙයා තව ගොඩක් දේවල් කරනවා. මොකද මෙයා ඩුබායි එක්සිකියුටිව් කවුන්සිල් එකේ වගේම ස්පෝර්ට්ස් කවුන්සිල් එකේ චෙයාර්මන්. ඔයාලට කියන්න යාළුවනේ, කැමල් රේස් කියන්නේ ඩුබායි වල ජනප්‍රියම ක්‍රීඩාවන්ගෙන් එකක්. ඉතින් මෙයා ගොඩක් කැමති මේ ඔටු රේස් වලට. කොච්චර කැමතිද කියනවා නම් සැරයක් මෙයා ඔටු එක මිලදී ගන්න ඩොලර් මිලියන 2.7ක් වියදම් කළා. මෙයා ඔටුවන්ටම විතරක් නෙවෙයි අශ්වයින්ටත් ඒ වගේම කැමති. කැමැත්ත විතරක්ම නෙවෙයි අවස්ථා දෙකකදීම ලෝක ශූරතා පදක්කම් දිනාගත් අතිදක්ෂ හෝස් රයිඩර් කෙනෙක්. නිතර ත්‍රාසජනක අත්දැකීම් විඳින්න කැමති මේ කුමාරයාගේ කහ කලෙක්ෂන් එක දැක්කම ඔයාට තනියට ඇඬෙන්න පුළුවන්. මේ වගේ ගෝල් ප්ලේටඩ් වාහනවල ඉඳන් ලෝකේ තියෙන සුපිරිම වාහනවල විශාල එකතුවක් මෙයාට තියෙනවා.
එහෙමනම් යාළුවනේ අපි ඊළඟට කතා කරමු ෂේක් මොහමඩ්ගේ තවත් පුතෙක් වෙන මන්සූර් බින් මොහමඩ් අල් මක්තුම් ගැන. මොකද මෙයා විඳින සැපත් එයාගේ සහෝදරයාට දෙවෙනි නැහැ. මෙයාත් කාර් ඔටුව වගේ දේවල් ඇරුනම වැඩියෙන්ම ත්‍රාසජනක අත්දැකීම් විඳින්න තමයි ගොඩක්ම කැමති. ඔයාලා මෙයාගේ සෝෂල් මීඩියා දිහා බැලුවොත් ඔයාලට දැක ගන්න පුළුවන් මේ වගේ එක එක විදිහේ ඇඩ්වෙන්චර් ස්පෝර්ට්ස් වල යෙදෙමින් ඔහු තමන්වයි තමන්ගේ Instagram followers ලවයි එන්ටර්ටේන් කරන විදිහ. ඒක තුවක්කුවක්ද නැත්නම් මේ වගේ වතුර ගන්න ෆන් එකක්ද කියන එක ඔහුට අදාළ නැහැ. මන්සූර්ට තියෙනවා අඩි 164ක් දිග සුපිරි සැප පහසුකම් වලින් පිරුණු යාට් එකක්. කෝඩ් 8 කියලා තමයි මෙයා මේක නම් කරලා තියෙන්නේ. මේ යාට් එකේ වටිනාකම ඩොලර් මිලියන 15යි. මෙයාලා මේ විදිහට ගෙවන සැපවත් lifestyle එක හින්නම ලෝකෙ වටේම ජනප්‍රිය පුද්ගලයින් මෙයාලට නිතර මුණ ගැහෙනවා. ඉතින් මන්සූර්ට මේ වගේ ලෝකෙම ජනප්‍රිය තරු බොහොමයක් එක්කම හොඳ සම්බන්ධතාවයක් තියෙනවා. ෂේක් මොහමඩ්ගේ පවුලේ තව කෙනෙක් ගැන කතා කළොත් ඒ වෙන කවුරුත් නෙවෙයි එයාගේ දුව මයිතා බින් මොහමඩ් අල් මක්තුම් ගැන තමයි කතා කරන්න වෙන්නේ. ක්‍රීඩිකාවක් විදියට ඇය 2015 අබුඩාබි World Professional Jiu-Jitsu Championship එකේදී සිල්වර් පදක්කම දිනා ගන්න සමත් වුණා. එතනින් පස්සේ ඇය පොලෝ, හෝස් රයිඩින් වගේ ක්‍රීඩාවන්ට පූර්ණකාලීනවම යොමු වුණා. ඒ වගේම ඇයට ඒක විනෝදයක්. මෙයාගේ සල්ලිවලට වගේම කන්ටැක්ට්ස් නිසාම ඇයට පුළුවන් වුණා UAE වල පොලෝ ටීම් එකක් හදලා ඒක අන්තර්ජාතික මට්ටමට අරගෙන එන්න. ඒක ඉතින් මහ ලොකු දෙයක් නෙවෙයි. ඔයා ඩුබයි රෝයල් ෆැමිලි එකේ කෙනෙක් නම් ලංකාවි ගහන එල්ලේ උනත් කමක් නැහැ. ඔයා කැමති නම් ඒක ජාත්‍යන්තරයට උනත් අරගෙන යන්න පුළුවන්. ඒත් ඒකේ තේරුම ඩුබයි රජ පවුලේ හැම ළමයෙක්ගේම ජීවිතේ මේ වගේ සැපවත් කියන එක නම් නෙවෙයි. මොකද ලතීෆා මොහමඩ් අල් මක්තුම් කියලා ෂේක් මොහමඩ්ට තවත් දුවෙක් ඉන්නවා. ඒත් මෙයාගේ ජීවිතේ තරම් සැපවත් නැහැ. මොකද මෙයා මෙයාගේ තාත්තට UAE අගමැතිට අභියෝග කරපු හින්දා. ඒ විතරක් නෙවෙයි අවස්ථා කීපයකදීම ඇය රටින් පැනලා යන්නත් උත්සාහ කළා. ඒත් ඒ හැම අවස්ථාවකදීම ඇයව අල්ලගෙන ඩුබායි වලටම අරගෙන ආවා. මේ විදිහට පැනලා යන්න හදපු රෝයල් ෆැමිලි එකේ එකම කෙල්ල ලතීෆම විතරක් නෙවෙයි. මොකද ලතීෆගේ නංගි ෂම්සා අල් මක්තුම් නිවාඩුවකට බ්‍රිතාන්‍යයට ආව වෙලේ ආපහු තමන්ගේ රටට නොයා ඉන්න උපරිම ට්‍රයි කළා. ඒත් වැඩක් උනේ නැහැ. එයාව බලෙන්ම වගේ ආපහු අරගෙන ආවා. කොහොම හරි මේ සිදුවීම් වලින් පස්සේ මේ දෙන්නව වැඩිය මිනිස්සු ඉස්සරහට එවල නැහැ. ඉතින් යාළුවනේ මේ දේවල් ගැන අහද්දී අපිට පැහැදිලි ඩුබයි රජපෞලේ ළමයි ලෝකෙට පේන්න මොන සැප වින්දත් ඒ වගේම රහස් ගොඩක් හංගගෙන ජීවත් වෙනවා කියලා. මෙයාලා ගැන මේ දේවල් කියද්දී ඔයාට හිතෙන්න පුළුවන් ඩුබයි වල සැප විඳින්නේ රජපෞලේ අයම විතරද කියලා. කොහෙත්ම නැහැ. මේ ඉන්න රාෂිඩ් සයිෆ් බෙල්ලාසා රෝයල් ෆැමිලි එකට කිසිම සම්බන්ධ කෙනෙක් නෙවෙයි. ඒත් මෙයාගේ lifestyle එකත් රාජකීයත්වයෙන් නම් කිසිම අඩුවක් නැහැ. රෂිඩ් කියන්නේ ඩුබයි වල කන්ස්ට්‍රක්ටර් කෙනෙක් වන සායිද් අහමද් බෙල්ලාසාගේ පුතා. මේ වගේ අහස උසට විශාල ගොඩනැගිලි හදලා තමයි මෙයා සල්ලි හම්බ කරන්නේ. තාත්තා මහන්සි වෙලා හම්බ කරන සල්ලි එහෙට මෙහෙට විසිකරන එක තමයි මේ පුතාගේ රාජකාරිය. ඒ නිසාම මෙයාව මනී කික්ස් කියන නමිනුත් හඳුන්වනවා. මෙයාට තියෙනවා මෙයාගේම සත්තු වත්තක්. එක එක විදිය සත්තු ඉන්න යාගේ මේ ප්‍රයිවට් සූ එකට ජැකි චෑන් වගේ ලොකු ලොකු සෙලිබ්‍රිටීස් ලා පවා ඇවිත් තියෙනවා. හොලිවුඩ් වගේම බොලිවුඩ් නළු නිළියෝ එක්ක පවා මෙයාට හොඳ කනෙක්ෂන්ස් තියෙනවා. මේ පොඩි වයසට රෂිඩ් දැනටමත් නමක් හදාගෙන ඉවරයි. සත්තු ගැන විතරක් නෙවෙයි මනී කික්ස්ට වාහන ගැනත් ලොකු පිස්සුවක් තියෙනවා. මෙයාලගේ ෆෙරාරි F12 බර්ලිනෙටා එකක් තියෙනවා. මෙයා මේක ගද්දි වාහනයක් පදවන්න පුළුවන් තරම් වයසක නෙවෙයි මෙයා හිටියේ. ඒ නිසා ගොඩ කාලයක් එයාට එයාගේ වාහනවල එහෙම යන්න ඩ්‍රයිවර් කෙනෙක් තියාගන්න වුණා. හැබැයි දැන් නම් එයාට ලයිසන්ස් තියෙනවා. ඒත් ඉතින් ලයිසන්වත් නැති කාලේ ඉඳලා තමයි එයා මේ වගේ වාහන ගන්න පටන් ගත්තේ. ඒ වගේම මෙයාට සුපිරිම සපත්තු කලෙක්ෂන් එකක් තියෙනවා. ඒ වගේ මුළු වටිනාකම බැලුවොත් ඩොලර් මිලියන ගාණක් වෙනවා. තාත්තගේ සල්ලි වලින් සැප විඳිනවට අමතරව මෙයා දැන් ටික ටික හම්බත් කරනවා. මොකද Instagram එකේ වගේම YouTube එකෙත් මෙයාට ලක්ෂ ගාණක ෆලෝවර්ස් ලා ඉන්නවා. මෙයා ගෙවන එයාගේ lifestyle එක ගැන බලන්න ලක්ෂ ගණන් අය YouTube එකේ Instagram එකේ බලාගෙන ඉන්නවා. හරියට නිකන් මම වීඩියෝ එකක් දානකම් ඔයාලා බලාගෙන ඉන්නවා වගේ. ඩුබයි lifestyle එක ගැන YouTube එකේ මෙයා සින්දුවකුත් දාලා තියෙනවා. Instagram එකෙනුත් මෙයාගේ ජීවිතේ කොටසක් අපිට දකින්න පුළුවන්. ඒව දකින ඕනම කෙනෙක් එයා විඳිනවා වගේ සැප විඳින්න ආසක් කරයි.
හොඳයි. වෙලාවක් ලැබුණම ඔයත් මෙයාගේ සෝෂල් මීඩියා වලට පොඩ්ඩක් ගිහින් බලන්න. හැබැයි වැඩි වෙලාවක් ඒ ප්‍රොෆයිල් ඇතුලේ ඉන්න එපා. මොකද නැත්තන් ඔයාට හිතෙන්න පුළුවන් අනේ අපේ තාත්තත් මේ වගේ පෝසත් උනා නම් කියලා. විහිළුවට වගේ එහෙම කිව්වට අපි ඒ ගැන එහෙම දුක් වෙන්න ඕනේ නැහැ. මොකද අපිට පුළුවන් දවසක අපේම මාංශයෙන් මේ තරම්ම නැතත් සැපවත් ජීවිතයක් ගෙවන්න. ඒකට කරන්න තියෙන්නේ අපි කරන දේ උත්සාහයෙන් කැපවීමෙන් කරන එකයි. යාළුවනේ මම ඔයාලගේ හොස්ට් බුද්ධික. තවත් වීඩියෝවකින් අපි හමු වෙනතුරු ඔයාලා හැම කෙනෙක්ම ආරක්ෂිතව ඉන්න.